අපිට පැහැදිලි වන ප්‍රධාන කාරණය තමයි රජය විධිමත් අධ්‍යයනයකින් තොරව මේ බදු සංශෝධනයන් සිදු කරලා තියෙනවා කියන කාරණය. රජය මේ වැඩි කරලා තියෙන බදු ප්‍රමාණයන් නිසා තවදුරටත් ආර්ථිකය සංකෝචනය වීමේ හැකියාව තියෙනවා. ඒ සංකෝචනය වීම මත රජයට ලැබෙන බදු ප්‍රමාණයේ තවත් විවිධ විදිහට දිගුකාලීනව පහළ යාමේ හැකියාවක් තියෙන්නට පුළුවන්. ඇත්තටම අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ණය ගැනීම අඩු කරමින් දේශීයව ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් රට තුළ ඇති කිරීම. එවැනි තත්ත්වයක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා කියලා අපිට පේන්නේ නැහැ. ඇත්තටම විශාල පිරිසකට රැකියා අහිමිවීමත් විශාල පිරිසක් රට හැරයාමත් දේශීය නිෂ්පාදනය බිඳවැටීම කියන කාරණා මත ආනයන වැඩි වැඩියෙන් අපිට ගෙන්වීමට සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආනයන වියදමත් ඉහළ යාමේ හැකියාව තියෙනවා. තාමත් ආර්ථිකය නිවරදි දිශාවකට හැරවීමක් සිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ රට තුළ ඇති වෙලා නැහැ කියන කාරණය තමයි අපිට පැහැදිලි වෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.